අර හැමෝම පිළිගන්න VFX bootcamp channel එකට සුබ දවසයි මම අද තව ඔන්න මම ගයන් චතුරංග අද අරන් ආවා එදා අපි කරපු කොටසේ දෙවෙනි කොටස ඒ කියන්නේ අපි පැක් ෂොට් එක හදන්න පටන් ගත්ත ප්‍රොඩක්ට් වින්ඩෝ එක ඒකේ දෙවෙනි කොටස තමයි අද කරන්නේ ඒ කියන්නේ අද කරන්නේ අපි animate කරලා render කරනවා light කරලා render කරන්නේ කොහොමද කියලා තමයි බලන්නේ එදා අපි කලේ පැක් එක හදලා text එක දාගන්නේ කොහොමද කියන දේ එනකන් අපි එදා කළා ඉතින් අද ඉතින් ඉහට කරලා බලමු මම හිතනවා ඔයගොල්ලෝ මොනවා හරි try කරලා බලන්නද කරන්න කියලා දැන් අද අපි බලමු කොහොමද මේක animate කරලා light කරලා render කරන්න කියලා එහෙනම් දිගට මාත් එක්ක ඉදුලා ඉන්න මගේ YouTube channel එක subscribe කරලා share කරලා like කරලා comment එකක් දාලා support එකක් දෙන්න එහෙනම් අපි අන් tutorial එකට හරි මේ දින් අපි එදා හදාගත්ත පැක් එක. ඒකට අපිට වාර මතක අපි noise add දැම්මා පොඩි distortion එකක් ගත්තා. ඒ වගේ දේවල් ටිකක් කළා පැක් එකේ. ඉතින් ඕම හදාගත්ත පැක් එක තමයි තියෙන්නේ. දැන් අපි මේක අද හදන්නේ animate කරන්න. හරි. තියාගමු. දැන් බලමු කොහොමද මේක අද animate කරන්න කියලා අපි. මගේ ඔයාලා බලන්නදී අර මුලින්ම පටන් ගන්නකොට මම පෙන්නු වීඩියෝ එකේ තිබ්බ පැක් එක නිකන් ඉස්සරහට කැරකිලා එනවා වගේ වීඩියෝ. ඉතින් කොහොමද අපි ඒක කළේ? ඒක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි කරන්න මේක ඇතුලේ. පොඩි සිම්පල් animation එකක් තියෙන එක තනගෙන තවත් තැනකට move කරලා විතරයි තියෙන rotation එකත් එක්ක. ඉතින් අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා එහෙනම්. හරි. දැන් මගේ තියෙන 0 position එකේ තියෙන මම මේක තප්පර 5කට තමයි හදන්නේ. කියන්නේ frame 125ක් කරන් තියෙනවා. මම මේක ඔටෝ කී ඔන් කරනවා. ඔටෝ කී ඔන් කරලා මෙතන සෙට් කී එකක් දාලා අපේ 25 වගේ තියලා මම මේක පස්සට අරන් යනවා. පස්සට අරන් ඇවිල්ලා මේක මම ඔන් කරනවා මෝෂන් පාත් කියන එක. ඒතකොට අපිට පේනවා පාත් එක කොච්චර දුර ගෙනිහිල්ලාද මොකද කරලා තියෙන්නේ. දැන් ඕල් බැලුවොත් මෙහෙම එකක් තමයි තියෙන animation එක. ප්ලේ කළොත් මෙහෙම නිකන් පැක් එක ඉස්සරහට යනවා විතරයි. හරි මට ඕනි බෑක් එක පිටිපස්සෙන් නම් කැරකිලා ඉස්සරහට එන්න මං ගන්න මෙතන ගිහිල්ලා මේකේ රොටේෂන් එක කී කරනවා රටයක් දෙයක් ඔය කරකවන්න ඕනි හින්දා මම තියලා ඊසේ මං හයි ප්‍රිව් එක බලනවා මේකේ කොහොමද තියෙන්නේ කියලා වගේ නේ මන්නේ කැරකිනවා වැඩි වගේ තේරෙන හින්දා මං ගන්න දැන් පොඩ්ඩක් අඩු කරනවා सिंगल नाम तीन हर मेम पे मेम कर animation එක තවට fine tune කර ගන්නවා. පැක් එකම පොඩ්ඩක් උඩට ගන්නවා. උඩට ආරං මේ පැත්තට පොඩ්ඩක් rotate කර ගන්නවා පැක් එක. එහෙනම් ඇවිල්ලා පැක් එක මම පටන් ගන්නකොට මෙහෙම තියා ගන්නවා. मोशन ආඩ වෙනකොට මෙන්න මේ විදිහට animation එක තියෙන ටින් උඩින් මිසික් කරන වගේ සීන් එකක් එන්නේ. මොනවා විදිහට හරි. මට තව පොඩි දෙයක් කරන්න ඕනේ. මට මේක මේ හරියදී මෙහෙම ලොකුවට පේන්න ඕනේ නැහැ. ඉතින් මම කරන්නේ ඒක ස්කේල් ඩවුන් එකක් ගන්නවා. හරි. උතන ආඩ වෙනවා කවුරු හරි කෙනෙක් ඒක විශ්සර කෙනා මිසික් කළා වගේ නියම උඩට එනවා වගේ නෑ. يعني යා පණවිල්ල නැත්නම් පණගෙන එනවා වගේ එහෙම පොඩි එකක් තියෙනවා. රෝගේ පොඩි සිම්පල් animation එකක් තමයි මේකේ තියෙන්නේ.
ඇනිමේෂන් එකේ දැන් අපි ගොඩක් දුරට හරි. දැන් මම මේකට තව පොඩි දෙයක් කරනවා. මට මේක නිකන් මෙහෙම කැරගෙන යනෝ නිය. රි ලයිෆ් එකක් නෑ වගේ එකක් තියෙනවා ඇනිමේෂන් එකේ තියෙන. ඒකට මම කරන්නේ මම මේකට පොඩි ට්විස්ට් එකක් දානවා. ඔයෙල්ලා ඔරිදී මන් දාන ට්විස්ට් කියන මොඩිෆයර් එක. එකම ගොරු දන්න මේ ට්විස්ටින් කියන්නේ අඹර අඹර වණ එක මේක. මට මේක ඉතින් අඹරෙන්න ඕන නේද මම මේක පොඩ්ඩක් මෙහෙම. වෙනම එකක් අරන්නේ මම අඹර ගන්න ඕන නේද මම ඒක දාගන්න ඉතින් බඩ පල්ලයට මෙසේජ් එකෙන් පල්ලයට. දැන් පටන් ගන්නකොට මට ඕනේ ටිකක් ඒක අඹරිලා ආයි යථාර්ථයට එන්න. මං ගන්න මේක ට්විස්ට් එක පොඩ්ඩක් ස්කේල් එක වැඩි කරලා අඹරලා අරගෙන. සෙම මේ හරියදී ආයි සාමාන්‍ය තත්තර ගන්නවා. යාඩ බර පැකේ වඩ ඇඹරිලා ඇවිල්ලා කැරකිලා එන ගමන් ඇඹරෙනවා පැකේ. ඒක පොඩි ලයිෆ් එකක් තියෙනවා කැරකිල්ලට පොඩ්ඩක් පැකේ ඇඹරෙනවා කියන එක. එහෙම අරගෙන තියෙනවා. හරි. දැන් ඔය විදියට තමයි ඔක තියෙන්නේ. තව මට පොඩි අයිඩියාවක් ආවා. දැන් මේකට මට මෙහෙම ඇඹරෙනවා තියෙනවා. තව පොඩ්ඩක් මේකට ලයිෆ් එකක් දෙන්න පුළුවන් නේද කියලා පොඩි ෂේක් එකක් වගේ නම් පොඩ්ඩක් හෙලවෙන්න ගතියක් ආවොත් මේක ෆ්ලෙක්සිබල් විදියට. ඉතින් මම එකට දානවා මේ මැක්ස් වල තියෙන මොඩිෆිකේෂන් එකක් ෆ්ලෙක්ස් කියලා. මම ෆ්ලෙක්ස් එක දානවා. වායික සෙටින්ග්ස් මොකුත් තරන්නේ නැහැ මේ වෙලාවේ මේක ඩිෆෝල්ට් තියෙනවා. සෙම මම බලනවා මොකද වෙන්නේ කියලා. ආට වෙනවා පොඩි ඇවිල්ලා පොඩි හෙල වෙන ගතියක් ඇවිල්ලා තියෙනවා පැක් එක ඒකත් එක්ක. ඉතින් ඒකත් එක්ක තව පැක් එකේ ලයිෆ් එක ඇඩ් වෙලා තියෙනවා තවත් රියලිස්ටික් වෙලා තියෙනවා පැක් එකේ. ඒ ඔය විදිහට තමයි මම animation එක කරන්නේ. ලොකු animation එකක් නැහැ. ගොඩාක් simple animation එකක් තියෙන්නේ. ඕන කෙනෙක්ට තේරෙනවා කරන්න. අමාරු නෑ පොඩ්ඩක්වත්. අපේ view port වලින් බලුවොත් මෙහෙම පේන්නේ. ඇතින් නම් pack එක උඩින් sync කරලා යනවා වගේ තමයි තියෙන්නේ. අපේ animation එක අපි හදලා ඉවරයි. දැන් අපි බලමු මොකක් කොහොමද මේක light කරන්නේ. render කරන්නේ කියන එක. මම වීරය තමයි පාවිච්චි කරන්නේ මේකේ එන්ජින් එක දිදී මම වීරේ ලෝඩ් කර ගන්නවා. මම හිතන්නේ කියලා අපේ රෙන්ඩර් එකේ විදිහට වීරේ next කියන එක තමයි මම පාවිච්චි කරන්නේ. ඒක යටතේ මම settings හදනවා මේක HD resolution එක තමයි මම රෙන්ඩර් කරන්නේ. ඉතින් HD දාලා මම වීරේ එක ඇතුළේ ගිහිල්ලා මම මෙතන image sample කියන එක ඒක සාමාන්‍යයෙන් progressive මම ඒක bucket දා ගන්නවා. මම ග්ලෝබල් DMC කියලා මම දැන් ටික් දෙක දාලා නොයිස් පැටර්න් සබ්ඩිවිෂන් ඔන් කරගන්නවා. නොයිස් එක හදා ගන්නවට. ඊපස්සේ මම එන්වයරන්මන්ට් එකට යට දෙක ගිහිල්ලා එන්වයරන්මන්ට් එකයි රිෆ්ලෙක්ෂන් එකයි ඔන් කරනවා. ඊට අමතරව මම ඒකට දීලා තියෙනවා එන්වයරන්මන්ට් මැප් එක. කියන්නේ අපේ SPRI මැප් එක මම දීලා තියෙනවා. ඉතින් අපේ SPRI මැප් එක මම පාවිච්චි කරමු. ආයෙත් වෙන මැප් එක. මේ SPRI මැප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ තරම් මම මේ ඩවුන්ලෝඩ් කරපුවා පාවිච්චි කරලා තියෙන්නේ. ඒ HDRM එකේ නම් මම මෙතන ලින්ක් කරලා තියෙන්නේ එන්වයරන්මන්ට් එකේ රිෆ්ලෙක්ෂන් එකටයි. මම මෙතන රිෆ්ලෙක්ෂන් එකේ නම්බර් එක මල්ටිප්ලයි වැඩි කරලා තියෙනවා 10 කියලා. මම රිෆ්ලෙක්ෂන් ඒරියා වැඩිපුර ඕනෙ හින්දා. එතකොට මම GI එකට ගියොත් GI normal තියෙන්නේ bright force and light cast කියන දේ තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. වෙන මොකුත් settings හදලා නැහැ. එකම එක දෙයක් කරලා තිනවා මම මෙතන 8 press කරලා environment and effect කියන එකට ගිහිල්ලා මම ඒක exposure control කියන එක වීරේ exposure control කියන එක දානවා. ඒක නැත්නම් no exposure control කියලා තියෙන අතර මම මෙතනදී vray exposure control කියන එක පාවිච්චි කරනවා. හරි. දැන් දැන් අපි බලමු මොකද්ද කොහොමද අපි මේක light කරන්නේ. දැන් අපේ animation එක හරි අපි pack එක ආදලම ඔක්කොම කරලා මෙතනට animation වලට ගෙනල්ලා තියෙන. දැන් අපි animation එකත් හරි. දැන් අපිට තියෙන light කරලා render කරගන්න. ඒකට මම මුලින්ම කරන්නේ vray lights ඇතුලේ vray යටතේ vray light එකට ගිහිල්ලා plan එකක් නේද dom එකක් create කරගන්නවා. dom එකක් දාලා මම ඒකට දෙනවා ඔප්ෂන් එකට මැප් එකට ඔව් ටෙක්ස්ට් එකට මැප් එක වෙති දෙනවා අපේ HDRI මැප් එක මෙතන ගියාම මැප් එක ලෝඩ් කරනවා. එන්න මේ විදිහට අපි පේන්නේ. එතකොට මේකේ මම ලයිට් එකේ එක්ස්පෝස් එක මල්ටිප්ලයි එක වැඩි කරනවා 10ක් 5ක් වගේ. ඔර අපිට ඔන්න වගේ රෙන්ඩරයක් හම්බ වෙනවා. දැන් මෙතනදී මම තව දෙයක් කරලා තියෙනවා. මම මෙතනට කැමරාවක් සෙට් කරලා තියෙනවා. කැමරාව ගැන යටතේ කියලා බලුවොත් කැමරාවක් දාලා තියෙනවා ෆිසිකල් කැමරාවක්. ෆිසිකල් කැමරාවක් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් මම භාවිතා කරන ෆිසිකල් කැමරාව මැක්ස් ඇතුළේ දැන් එනවා ෆිසිකල් කැමරාව. මම දැන් ගිය කන්ට්‍රෝල් C ගහුවොත් මට කැමරාවක් යා ජෙනරේට් කරලා දෙනවා.
මම පර්ස්පෙක්ටිව් එක ගිහිල්ලා යනවා. මෙන්න මේ තමයි අපි පාවිච්චි කරපු කැමරාව. මේ කැමරාව මම සෙටින්ග්ස් හදන්නේ මෙහෙම. මම ඇපර්චර් එක 16 වගේ දාන 16 එකයි කියන්නේ. ඊපස්සේ ෂටර් එක මම සෙකන්ඩ්ස් දාලා ඒක 100 වගේ දෙනවා. ඊපස්සේ මම එක්ස්පෝස් එක ඔන් කරලා ඒක ISO 100ක් දෙනවා. ඔයාලට පේනවා මම දීලා තියෙන සෙටින්ග්ස් ISO 100 ෂටර් 100 එකයි 16 එකයි වගේ දීලා තියෙන්නේ. ඉතින් ඒ සෙටින්ග්ස් තමයි මම පාවිච්චි කළේ මේක. මේ කැමරාවට ආයි ගියොත් එතකොට මෙන්න මේ වගේ රෙන්ඩර් එකක් තමයි අපිට පෙන්වන්නේ. හරි. දැන් මම මේක ලයිට් කරද්දි මම බලන්නේ කොහොමද හරියට මේ අර තියරි එකට අනුව ලයිට් කරන්නේ. එහෙම නෙවෙයි මම බලන්නේ. මට ඕනි පැක් එක ලස්සන වෙන ලයිට් කරන්න. මම කොහෙන්ද ලයිට් එක ගන්නේ? ඒක 1.0ද 2.0ද එහෙම කියලා හිතන්නේ නැහැ. මම පැක් එක ලස්සන වෙන තමයි ලයිට් කරන්නේ. බලමු මුලින්ම කොහොමද අපි ලයිට් කරන්නේ කියලා. මම මේක යනවා බලමු. මට මේ පිටිපස්සෙන් බැක් ලයිට් එකක් උඩට එන්න මේ එජ් එකට වගේ වැටෙන මං හිතනවා මං ගත්තොත් හොඳයි කියලා. ඉතින් මං කරන්නේ ඊළඟ ලයිට් වල ගිහලා පැනල් ලයිට් එකක් ගහ ගන්නවා. යැලු ලොකු ලයිට් එක. ඒක බලන්න ඕනේ අපේ පැක් එකේ පිටිපස්සෙන් නම් මතු වෙනද animation එක කොතනින්ද පටන් ගන්න. පැක් එකේ තියෙන ගොඩක් දුර. මේ ලයිට් එකත් එතකොට ඒ හරියට ගිහිල්ලා තියෙනවා. එහෙම නෙන්නේ. එතකොට අපේ ලයිට් එක මේ හරිය නම් වගේ තමයි වදින්න ඕනේ. ඉතින් මම ඒක රොටේට් කර ගන්න උඩට එන්න සයිස් එක ලොක් කර ගන්න ඕන. ඒ බැක් ලයිට් එක විතරයි. සලම් බැලුවොත් බැක් ලයිට් එක මේකේ තියෙන්නේ. මට ඕනේ ඒක එජ් එකේ උඩේ එජ් එකට වගේ වදින්න තමයි මට ඕනේ. මම තියාගෙන එහෙනම් රෙන්ඩර් බැලුවොත් ලයිට් එක වැඩිලා තියෙනවා උටි. හරි මට ඒක ඕනේ උඩ එච් එකට. දැන් මගේ තියෙන ලයිට් එකේ ඉන්ටෙන්සිටි එක මට මදි. ඉතින් මම කරන්නේ මේක 300ක් වගේ දීලා බලලා. එතකොට එනවා ලොකු උඩට මේ ලයිට් එකේ හොඳට වැඩිලා තියෙනවා උඩ එච් එකට. මට අන්නේ වගේ ගත්තම මට ඕනේ මෙතන. ඉතින් මම ඒක හරියට අරගත්තා. දැන් එතකොට ඒ පැත්ත මගේ හරි. මම බැක් ලයිට් එකක් විතර ඒක පාවිච්චි කරලා එතනින් අපේ බැක් එකට ලයිට් එකක් අරගෙන තියෙනවා. හරි දැන් තාම මට ඕනේ මට මේ එකම විදිහට ලයිට් කරගන්න දෙයක් නැහැ. ෆ්ලැට් නොවෙන්න අපේ ප්‍රොඩක්ට් එක මට ඕනේ පැත්තකින් ටිකක් ඕ එක්ස්පෝස් නොයන්න ලයිට් කරගන්න. පැත්තකින් ලයිට් එක ගන්න. ඉතින් මම ඒකට තව එක ලයිට් එකක් ක්‍රියේට් කරගන්නවා වීඩියෝ වලම. ඒකේ ලයිට් ගිහිල්ලා මේක පැත්තකට. දැන් සමහර එක පැත්තකට අරන් ආවල පොඩ්ඩක් රොටේට් කරගන්නවා. රොටේට් කරගෙන බලමු කොහොමද ලයිට් එක පෙන්වන්නේ කියලාද. බැලුවොත් එයාගෙන් ඇවිල්ලා තියෙන ඉෆෙක්ට් එක පේනවා මේ විදිහට. ලංකරුත් ආවට පේනවා කොච්චරක් වලිනවද කියලා දැක්කම. ලයිට් එකෙන් පැත්තට ගහලා තියෙන. මම දැන් ඒකේ මල්ටිප්ලේ එක මදි තියෙන ඉතින් මම ඒකෙත් මල්ටිප්ලේ එක පොඩ්ඩක් වැඩි කරනවා. ආවට පේනවා එතකොට මේ පැත්ත ලයිට් එලා මේ පැත්ත ටුට්ටක් ඩාක් එකේ තියෙනවා. මම බැලුවොත් ඔයගලන්ට වේරියේෂන් එකේ තේරෙනවා. හරි මට ඒක තව ටිකක් මේ වැඩි වුණාට කමක් නැහැ වගේ දෙන්න. මම ඒක පොඩ්ඩක් තව ලයිට් එකේ ඉන්ටෙන්සිටි එක වැඩි කරලා ලයිට් එකේ සයිස් එක පොඩ්ඩක් අඩු කරනවා. මම ඉන්ටෙන්සිටි එක තව පොඩ්ඩක් වැඩි කරනවා. හරි ඔයාලට තේරෙනවා දැන් මේ පැත්තට යත් ලයිට් වෙලා තියෙනවා. උඩින් ලයිට් එකක් ඇදලා තියෙනවා. මේ පැත්තේ පොඩි ෂැඩෝ එකක් තියෙනවා. පොඩි ඩෙප්ත් එකක් තියෙනවා පැක් එකේ. බැලුව බැලමට පොඩි ඩෙප්ත් එකක් තියෙනවා. ඔය ගන්නට තමයි මං ලයිට් කරගන්නේ. මට ඔය ලයිට් එක ඇති. දැන් මේක බලුවම මේ විදිහට දිනනකොට මට ලස්සනයි. දැන් අපි බලුවොත් ලයිට් වෙලා තියෙනවා අපේ බැක් එකේ. හරි. දැන් මේ තියෙන්නේ අපි කරගත්ත ලයිට් සෙටප් එක. බැක් ලයිට් එකක් ගහලා තියෙනවා, පැත්තකින් ලයිට් එකක් ගහලා තියෙනවා, කී ලයිට් එකක් විදිහට අපේ රිෆ්ලෙක්ෂන් එක අරන් දිනන ඩෝම් එකේ. ඊට අමතරව ඔයාලට පේනවා මම වෙනම පොඩි ලයිට් එකක් ගහලා දිනන උඩින් නියම් පැකේට් කෙලිම වගේ වැටෙන්නේ. ඔයාලට පෙන්වුවොත් ඒකෙන් ආව ඉෆෙක්ට් එක මොකද්ද කියලා ඔයාලට පේනවා. මෙන්න මෙතන රිෆ්ලෙක්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. මං අන්නේ රිෆ්ලෙක්ෂන් එක ගන්න තමයි එතන ඒ ලයිට් එක ගැහුවේ. මං ඒ ලයිට් එකේ සෙටින්ග්ස් වල ගිහිල්ලා බලුවොත් මං ඒකේ ඩිෆියුස් එක ස්පෙකුලර් එක ඕෆ් කරලා රිෆ්ලෙක්ෂන් විතරයි අරන් තියෙන්නේ.
මට ඒ ලයිට් එක පාවිච්චි කළේ මම රිෆ්ලෙක්ෂන් එකක් විදිහට විතරයි. කියන්නේ රිෆ්ලෙක්ෂන් එක ගැන ඔයාලට පේනවා ඒ ලයිට් එක මූව් කරද්දි රිෆ්ලෙක්ෂන් එකක් මූව් වෙනවා. මට අන්න ඒක විතරයි පාවිච්චි කරගන්න ඕනේ නේ ඒ ලයිට් එක. ඉතින් මම ඒක පාවිච්චි කරලා රිෆ්ලෙක්ෂන් එකක් ගන්න. රිෆ්ලෙක්ෂන් එක ගන්න හරි මොනවට හරි ඉස්සරහින් ෆ්‍රන්ට් එකෙන් ලයිට් එකක් ගහනවා නම් මේ වගේ පැක් ෂොට් එක ඔයාලා හොඳට පරිස්සම් ගන්න ඕනේ. මේ ක්ලයන්ට් ගේ ප්‍රොඩක්ට් එකේ නම හරි මොකක් හරි යාට ස්පෙસિෆික් දෙයක් තියෙනවා නම් හයිලයිට් කරන ඒක කවර් වෙන්න ගහගන්න එපා. මොකද ඒකට ඉෆෙක්ටිව් වෙන්න දාන්න එපා. මොකද ක්ලයන්ට් කැමති නැහැ එයාගේ ප්‍රොඩක්ට් එකේ නම හරි එයාගේ මොකක් හරි දෙයක නමක් හරි මොකක් හරි ඔබ්ජෙක්ට් එකේ යාට ස්පෙસિෆික් දෙයක් තියෙනවා නම් හයිලයිට් කරන ඒක වැහෙනවා. ඉතින් ඒකෙන් හින්දා ඒ වගේ දේවල් වලට පරිස්සම් වෙන්න එහෙම ගහන්න එපා. දැන් අපි ලයිට් කරගෙන තියෙනවා. දැන් අපේ පැක් එක එහෙම බැලුවොත් අපි දැන් ලයිට් කරලා ඔක්කොම කරලා හරියටම තියෙනවා. දැන් අපි බලමු ඇනිමේෂන් එකත් හරි අපි ලයිට් කරලා තියෙනවා. දැන් අපි බලමු මේක රෙන්ඩර් කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම මේක රෙන්ඩරින් වලදී කරන්නේ මම යනවා මේකේ 10 ගහලා අපේ වීරේ රෙන්ඩර් සෙටින්ග්ස් වලට. ඊට පස්සේ මම මෙතන දානවා ඇක්ටිව් ටයිම් සෙග්මන්ට් කියන එක එකේ ඉඳන් 25 වෙනකම්. බින්දු ඉඳන් 125 වෙනකම්. කියන්නේ තප්පර 5ක් රෙන්ඩර් කරනවා කියලා කියන්නේ. රෙසලූෂන් එක HD. අපි දැන් ලයිටිං වලට එද්දී කතා කළා මෙතන තිබ්බ සෙටින්ග්ස් ටික අපි හදාගත්ත සෙටින්ග්ස් ටික. එකින් එක ඉන් ඩීටේල් ගියේ නැහැ. ඔයාලට එහෙම ඉන් ඩීටේල් යන්න ඕනි නම් එකක දැනගන්න ලයිටිං ගැන. එතකොට ඔයාලා මට YouTube link එකේ පල්ලෙන් කමෙන්ට් කරන්න ලයිටිං ටියුටෝරියල් එක කරන්න කියලා. එතකොට මම එකින් එක ඉන් ඩීටේල් කරන්න. මේකෙදි මම roughly තමයි යන්නේ හදන සෙටින්ග්ස් ටික විතරයි කියන්නේ. ගොඩක් ලොකු සෙටින්ස් නැහැ මම එකකට ඇඩ්වාන්ස් වත් ගිහිල්ලා නැහැ ඔක්කොම ඩිෆෝල්ට් තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන ෆ්‍රේම් බෆර් අරගෙන තියෙනවා සෙපරේට් රෙන්ඩර් channel කියන එක. මම ඒක ටික් එක දාලා ඔන් කරලා මම එතනින් තමයි අපේ අවුට්පුට් එක ගන්නෙ. දැන් සාමාන්‍යයෙන් සමහරක් අය මේක රෙන්ඩර් කරනවා MOV වීඩියෝ ෆයිල් එකක් විදිහට හරි මොකක් හරි වීඩියෝ ෆයිල් එකක් විදිහට. එහෙම රෙන්ඩර් කරලා ප්‍රෝග්‍රෙසිව් තමයි රෙන්ඩර් කරන්න ඕනි. දැන් මම සාමාන්‍යයෙන් කරන්නේ ඉමේජ් සීක්වන්ස් එකක් විදිහට තමයි රෙන්ඩර් කරන්නේ. මොකද වා ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනවා නම් වාට හම්බෙන්නේ වැඩකට හම්බෙන්නේ ටයිම් එක කාල සීමාව වෙන පොඩි ඩෙඩ්ලයින් එක වෙන ටයිට් එකක් හම්බෙන්නේ. ඉතින් වා වැඩ කරගෙන ඉඳි වාගේ PC එක ක්‍රෑෂ් වෙලා ඕෆ් වුණොත් නැත්නම් සොෆ්ට්වෙයාර් එක ක්‍රෑෂ් වෙලා ගියොත් හරි මොනවා හරි වෙලා ගියොත් වාගේ වීඩියෝ ෆයිල් එකක් වාට ආයි එතනින් රෙන්ඩර් කරලා තිබ්බ තැන ඉඳන් ඉතුරු ටික රෙන්ඩර් කරගන්න බෑ. ඉතින් අපි ඉමේජ් සීක්වන්ස් රෙන්ඩර් කරන්නේ ඒකයි. ඒ කියන්නේ අපේ ඉමේජ් 25ක් ගියාම PC ක්‍රෑෂ් වෙලා සොෆ්ට්වෙයාර් ක්‍රෑෂ් වෙලා හරි නැති වුණොත් අපිට පුළුවන් ආයි 25 ඉඳන් ඉස්සරහට රෙන්ඩර් කරන්න. එතකොට අපිට බය වෙන්න දෙයක් නැහැ අඩුම ගාන 25 හරි සේව් වෙලා තියෙනවනේ කියලා හිතා දා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි කරන්නේ ඉමේජ් සීක්වන්ස් තමයි ගන්නවා. ඉමේජ් සීක්වන්ස් පාවිච්චි කරනවා නම් EXR පාවිච්චි කරන්න පුළුවන්. PNG, TIFF, TAGA ඔක්කොම ඕනේ පාවිච්චි කරන්න පුළුවන්. EXR පොඩ ෆයිල් එකේ කැපැසිටි වැඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක වාගේ hard space හරි මොනවා හරි ඒවා හොඳ ඒවා තියෙනවා නම් වාට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මම රෙන්ඩර් කරන්නේ TAGA sequence කියන එක. දැන් මෙතන ගියොත් මම TAGA image file කියන එකේ TAGA image දීලා මෙතන නමක් දීලා හරි pack කියන එක දුන්නොත් එයාලා අහනවා TAGA image control එක යට දානවා මොකෙන්ද රෙන්ඩර් කරන්නේ pixel කොහොමද දෙන්න ඕනි කියලා. සාමාන්‍යයෙන් මේක 16 bit render කරත් ඇති. දැන් මම මෙතන 32 bit දාලා තියෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ. 16 bit දැම්මත් ඇති. එහෙනම් අවුලක් නැහැ. හරි මම 32 දාලා render කරනවා. ඊට පස්සේ දැන් ඔයාලට තව පොඩි දෙයක් කියලා දෙන්නම්. මම මෙතන මේ රෙන්ඩර් එලිමන්ට්ස් අතරේ ඇඩ් කරලා තිනවා එලිමන්ට්ස් කීපයක්. දැන් මම මේකේ පළවෙනි කොම්පොසිට් එක ගහන්නේ ආෆ්ටර් ඉෆෙක්ට් වල. ඒක මම කරලා පෙන්නන්නේ ඔයාලට ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ වැඩක් කරද්දී ඔයාලට දවසක හෝ දවස් දෙකක ඩෙඩ්ලයින් එකක් ඇතුලේ කොහොමද ඇඩ්ජස්ට් වෙන්නේ වැඩේ කරන්න කියන එක. ඔයාලට මාස ගණන් සති ගණන් හම්බෙන්නේ නැහැ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ වැඩක් කරන්න ගියාම. ඉතින් එතකොට ඔයා පුළුවන් තරම් ඔයාගේ ටයිම් ලයින් එක ඇතුලේ ඔයා ෆාස්ට් වෙන්න ඕනි ඔයාගේ වැඩේ ඉවර කරගන්න ක්වොලිටි එකට. ඉතින් දැන් අපිට එහෙම ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරද්දී සමහරක් වෙලාවට ලොකු පාසස් AOS ගන්න පාවිච්චි කරලා වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක හදාගෙන ඉන්න ටයිම් අපි යූස් කරන්නේ නැහැ. එතකොට කරන්නේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන රිෆ්ලෙක්ෂන් මැප් එක හරි CDEPTH එක හරි ඔයගේ පොඩි පොඩි මැප් පැද්දයක් තමයි AOS පාවිච්චි කරන්නේ. මම මෙතන AOS සෙට් කරලා තියෙනවා. ඔයාලට මම මේක වෙනම එකක් ගේනවා AOS ආය රීබිල්ඩ් කරන්නේ කොහොමද අපේ බියුටි පාස් එකම හදාගන්නේ කියලා. ඒක මම ආෆ්ටර් ඉෆෙක්ට් වල නෙමෙයි ගන්න එක වෙනම සොෆ්ට්වෙයාර් එක කරන්නේ. ඒක මේකේ මේ ටියුටෝරියල් එක තුනෙන් පස්සේ වෙනම එකක් විතර ඒක එනවා. මේ පැක් ෂොට් එක මායි රීකොම්ප කරනවා මම වෙන සොෆ්ට්වෙයාර් එක AOS පාවිච්චි කරලා. දැන් මම මෙතන ඇඩ් කරලා තිනවා වීරේ රෝ ඩිෆියුස් ෆිල්ටර් එක, වීරේ රෝ ලයිටින්, ග්ලෝබල් ඉලුමිනේෂන්, රෝ රිෆ්ලෙක්ෂන්, රිෆ්ලෙක්ෂන් ෆිල්ටර්, ස්පෙකියුලර්. ඔය AOS ටික තමයි මම පාවිච්චි කරන්නේ ආයි මේකේ රීබිල්ඩ් එක හදන්න. කියන්නේ බියුටි පාස් එක රීබිල්ඩ් කරන්න.
එතකොට ඒකෙදි මම කතා කරගන්නම් බියුටි මේ බියුටි පාස් එක කොහොමද රීබිල්ඩ් කරන්නේ, කොහොමද අපි මේ පාසස් ටික එකට මර්ජ් කරගන්නේ, එහෙනම් හදාගන්න එකතු කරලා රීබිල්ඩ් එක අරගෙන හදාගන්නේ කොහොමද බියුටි පාස් එකම කියන එක මම එතනදී කතා කරන්නම්. කැමති නම් මේවා ඇඩ් කරගෙන ඔයාලට පුළුවන් රෙන්ඩර් කරගන්න, රෙන්ඩර් කරලා ඔයාලට පුළුවන් පාසස් කොම් කරලා බලන්න. හැමදේම කියන ටයිම් මැත් එක තමයි ඔයා මැනේජ් කරගන්න ඕනේ ඔයාගේ ටයිම් එක. සමහරක් වෙලාවට පාස් එක නිකන් උඩින් ඇඩ් කරගෙන ඇඩ් කරගෙන ගියාට වැඩකුත් නැහැ. එහෙම දේවල් තියෙනවා ඉතින්. ඒකින්ද AOIs පාවිච්චි කරලා පොඩ්ඩක් බලන්න ඕනේ. හරි, දැන් අපි ඔන්න රෙන්ඩර් සෙටප් එක හදලා ඉවරයි, රෙන්ඩර් සේව් වෙන තැන හදලා ඉවරයි. දැන් අපිට තියෙන රෙන්ඩර් ගන්න. ඉතින් මම ඇක්ටිව් ටයිම් සෙග්මන්ට් දාලා මම රෙන්ඩර් කරනවා. එතකොට එයා අහනවා do you want to continue, ආඩ මේ සම්පූර්ණ ෆ්‍රේම් ටික ඕනේද කියලා අහනවා. ඉතින් මම yes දීලා රෙන්ඩරින් කරනවා. එතකොට මම රෙන්ඩර් කරලා තියෙන ඉඳ එයා කියන ඕවර්රයිඩ් කරන්න කියලා. අපි වෙන තැනකට මේක දෙමු. නම දීලා මම රෙන්ඩර් දුන්නොත් එයා රෙන්ඩර් කරනවා. ආල්ට වෙන එතකොට අපේ රෙන්ඩර් එක වදිනව පොඩි පැක් එක ස්මෝල් වෙලා එතන ඉඳන් ලොකු වෙලා එන දැන්ට වෙනක. හරි, අපි රෙන්ඩර් කරගත්ත එක අරගෙන දැන් අපි රෙන්ඩරින් කරලා නෑ, අපි දැන් මුලින්ම animation එක කළා, ඊට පස්සේ light කළා, ඊට පස්සේ render කළා. දැන් අපිට ඊළඟ දේ මේක කොහොමද composite කරන්න කියන එක බලන්න. ඉතින් අපි ඒ කොටසදී ආයි හම්බ වෙමු. එහෙනම් ඕගොල්ලෝ හැමෝටම මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා like කරලා share කරලා support එකක් දෙන්න. ඔයාලට මේ video එකේ tutorial එකේ මොන හරි අඩුපාඩු තිබ්බා නම් සහ ඔයාලට දැනගන්න තවත් දේවල් තියෙනවා නම් පල්ලෙන් comment කරන්න, මම ඒවට අනිවාර්යෙන් reply කරනවා. ඊට අමතරව කියන්න තියෙන්නේ ඔයාලට අලුතෙන් දෙයක් දැනගන්න ඕන නම් ඒකත් YouTube එකේ comment කරන්න, මම ඒකට ඒක සම්බන්ධ වෙනුත් video එකක් කරන්න. ගොඩක්ම මම ඉන්ඩස්ට්‍රී එකට අලුතෙන් එන්නේ ඉන්න මල්ලිලට සහ ඇවිල්ලා ඉන්න දැන්ට ජූනියර් වශයෙන් වැඩ කරන මල්ලිලාංගිලට තමයි වීඩියෝස් කරන්න හිතන්නේ. එයාලට අලුතෙන් දැනගන්න මොනවා හරි දේවල් තියක් තියෙනවා නම් ඉන්ඩස්ට්‍රී එක ඇතුලේ කරන වැඩවලදී කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් මම ඒවට වීඩියෝ කරලා දාන්න, එතකොට ඔයාලට බලන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ලොකු දේවල් කිසි දෙයක් කරලා නැහැ, සිම්පල් දේවල් කරලා තියෙන. ඉතින් පොඩි වැඩ ටිකක් කළේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේක කොම්පොසිට් කරන්නේ කොහොමද කියලා බලාගෙන සහ ඔයාලට මතක ඇති මුලින්ම පෙන්නපු දවසේ වීඩියෝ එකේ තිබ්බ පොඩි මෝෂන් ග්‍රැෆික් එකක්, මේකේ බෆර් කැකර් කියන එක ඇපිය වෙන විදිහ. ඉතින් ඒ මෝෂන් ග්‍රැෆික් එක කරන්නේ කොහොමද ඒ ඔක්කොම කතා කරමු අපි ඊළඟ වීඩියෝ එකේදී. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා කියනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.